නමෝ බුද්ධාය වාසනාවන්ත සදහෙවත් පිංගතුනේ ජීවිතේක තියෙන ගොඩාක් නරක පුරුදු පවා සත්පුරුෂ ඇසුරකින් වෙනස් කරගන්න පුළුවන්. සත්පුරුෂෙක් මුණ ගැසේ නම් ගොඩාක් කල් තිබුණු නරක පුරුදු පවා මොහොතකින් වෙනස් කරගන්න පුළුවන්. සත්පුරුෂ ඇසුර නිසාමයි ජීවිත සුවපත් වෙන්නේ. සත්පුරුෂ ඇසුර නිසාමයි ජීවිත යහපත් පැත්තට වෙනස් වෙලා යන්නේ. එනිසාමයි බුදුවරු සත්පුරුෂ ඇසුර වර්ණනා කළේ. ඒ අපගේ මහා කරුණික සම්මා සම්බුදුරජුන්ට නමස්කාර වේවා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. ඕස්ට්‍රේලියාවේ සහ එංගලන්තයේ පදිංචි පින්වත් නිපුණි නදේසා කියන දියණියනුත්, චූලණී ලේකම්ගේ මහත්මිය, රම්‍ය මහත්මිය, සොමිල් මහත්මා, නිලුම් මහත්මිය, ටෙරන්ස් මහත්මා, දිමාගි සහ රුචිනී කියන දූලා අද මේ ධර්මදාන පින සිද්ධ කරන්නේ. නිවන් දක්නා ජාති දක්වා සත්පුරුෂ ඇසුරම ලැබේවා. පිවිතුරු නිර්මල ශ්‍රී සද්ධර්මයම අසන්නට ලැබේවා. සත්පුරුෂයෙකු වෙන්ට ලැබේවා. ඒ උතුම් රහතන් වහන්සේලා අවබෝධ කළ චතුරාර්ය සත්‍ය ධර්මය සුවසේම අවබෝධ කරන්ට මේ ධර්ම දාණය හේතු වාසනා විත්වා කියන උතුම් පුණ්‍ය ප්‍රාර්ථනාවෙන් බණපදේ හඬ පළමුව අපගේ කල්යාණ මිත්‍ර ගුරු දෙවිඳුන් හට අපගේ වන්දනාව වේවා. සාදු සාදු සාදු. මහාසුත සෝම ජාතක ඇසුරු කරගෙනයි පින්වතුනේ අපි දහම් පද ශ්‍රවණය කරන්නේ. සුත සෝම කියලා කියන්නේ අපේ මහබෝධිසත්වයන් වහන්සේගේ අතීත ජීවිතයක්. දඹදිව කුරුරටේ ඉන්ද්‍රප්‍රස්ථ කියලා නගරයක් තිබ්බා. ඒ නගරේ රජකම් කළා කෝරව්‍ය කියලා නිරිඳෙක්. ඔය කෝරව්‍ය රජුගේ පුතු විදිහට තමයි සුතසෝම කුමාරයා, බෝධිසත්තු කුමාරයා උපන්නේ. සුතසෝම කුමාරයා අවුරුදු 16 දී තක්ෂශිලා යන අධ්‍යාපනය ලබන්ට. තක්ෂිලාවේදී මේ සුතසෝම කුමාරයාට මිත්‍රයෙක් හැදුනා, බඹදත්, බරණැස රජුරුවන්ගේ පුතා. ඔය බඹදත් කුමාරයා තමයි සුතසෝම කුමාරයාගේ හොඳම යාළුවා වුණේ. ඉතින් කාලේ ගත වුණා. තක්ෂිලාවේ අධ්‍යාපනය ලබන අතරේම සුතසෝම කුමාරයා පුදුම දස්කම් විස්කම් පෙන්නවා. ඉගෙනීමට හරි දක්ෂයි. ඒ නිසා සුතසෝම කුමාරයා ඉගෙනුම් ලබන ශිෂ්‍යයෙකුට අමතරව තක්ෂිලාවේ ආචාර්යවරයෙක් විදිහට කටයුතු කළා. තක්ෂිලාවේ ඉන්න අර ශිල්ප හැකියාවේ එච්චර නැති දරුවන්ට උගන්වන්නෙත් සුතසෝම. එතකොට මේ සුතසෝම බඹදත් රජුරුවන්ට, බ්‍රහ්මදත් රජුරුවන්ට ගුරුවරයෙක් විදිහට කටයුතු කළා. හොඳම මිත්‍රයා, ඊළඟට ගුරුවරයා. ඔය බ්‍රහ්මදත් රජුරුවෝ, ඒ බ්‍රහ්මදත් කුමාරයා පස්සේ කාලෙක බරණැස රජ වෙනවා. මේ බරණැස් රජුරුව හරි කැමති කියනවා මස් අනුභව කරන්න. රජුරුන්ට හැමදාම මාංශයක් ලැබෙන්න ඕන. දවසක් පෝය දවසක මේ අරක්කැමියා රජුරුව වෙනුවෙන් මාංශයක් තියාගෙන ඉඳලා, එදාට දැන් පෝය දවසට මස් ගන්න නෑනේ, වෙනම මාංශයක් තියාගෙන ඉඳලා ඉව්වා. උයපු මාංශය රජුරන්ට පිළිගන්වන්න කලින් රජගෙදරම හිටපු අංශවත් බල්ලෙක් ඒ මාංශය කෑවා. රජුරුවන්ට මස් නොලැබුණොත් එහෙම රාජදණ්ඩනයට ලක්වේ කියලා බයෙන් අර අරක්කැමියා සොහොනට ගිහිල්ලා මරණින් අලුත ගෙනල්ල දාපු මලකඳකින් කලවා කොටසක් කපාගෙන ඇවිල්ලා රජුරුවන්ට උයලා පිළිගන්නවා. ඒ බ්‍රහ්මදත්ත රජුරුවෝ කලින් ජීවිතයක යක්ෂයෙක් විදිහට ඉපදිලා මිනි මස් කකා හිටපු කෙනේ. අර මිනි මස කට ගෑවෙනකොට සම්පූර්ණයෙන්ම ඒ මිනි මස ගැන හිත ඇදිලා ගියා. එදා ඉඳන් අරක්කැමියට අණ කළා
මට කාටත් හොර රහසේම මිනිමස් හද හද දීපන් කියලා. අන්තිමේ සෝනට ගිහිල්ලා මේ සොහොනින් අලුතින් මිනිමසක් අරගෙනට බැරි දවස්වල රජුරුව කඩුව දෙනවා. මෙම කඩුව අරගෙන ගිහිල්ලා ඔය කවුරු හරි මරලා මට මාංශය අරගෙන දීපන් කියලා. ඉතින් ප්‍රශ්නේ ගොඩාක් දුර දිග ගියා. ඊට පස්සේ ඔය බරණැස් රජුරුවන්ගේ රාජ්‍ය හිටපු කාලහත්ති කියන සේනාපති කල්පනා කළා රජුරුවන්ව මේ රාජධානියෙන් පන්නන්ටයි වෙන්නේ. කිව රජතුමනි, ඔහොම මේ මේ තමන්ගේ රටවැසියන් මරමරා මස්කකා ඔබට ඉන්න දෙන්න බෑ. එක්කෝ ඒ මාංශානුභවය අතහරින්න, එක්කෝ රාජධානිය අතහරින්න කිව්වා. එතකොට බබදත් රජුරුව මේ මිනි මසට කොච්චර ලොල්ලෝ හිටියද කියන්නේ, රාජ්‍ය අත්හැරියානේ. රාජ්‍ය අත්හැරලා වනගත වෙලා දැන් වනේ තමයි මිනිස්සු මරමර මිනිසුන්ගේ මස්කකා ඉන්නේ. ඒ නිසා ප්‍රසිද්ධ වුණා පෝරිසාද කියලා. ඔය පෝරිසාදයා වනේ මිනි මස් කමින් ඉද්දී එක අවස්ථාවක අනතුරකට ලක් වුණා. ඒක මාරාන්තික අනතුරක්. මේ අනතුරු මොහොතේ නුගගහක් හෙවනේ ආරක්ෂාවට වැතිරලා හිටියා. තමන් මේ අනතුරට ලක් වෙලා තුවාලයකට ලක් වෙලා මාරාන්තිකව ඉන්න මොහොතේ මරබය නිසා මේ පෝරිසාදයා රුක්සේ දිහා බලාගෙන හිතුවිල්ලක් හිතුවා, මේ රුක්සේ යම් දේවතාවෙක් සිටිත් නම් ඒ දේවතාවා මට පිහිට වෙන සේක්වා, මං ඒ දේවතාවට මගේ ජීවිතේ සුවපත් කරලා දීම වෙනුවෙන් බිලි පූජාවක් කරනවා. දඹදිව රජවරු 100කගේ බෙලි කපල මං මේ නුගරුක්ෂේ කඳ හෝදනවා ලේ වලින්. බොහොම භයානක බිලි පූජාවක්. වැඩේ කියන්නේ පෝරිසාදයාට දෙවිය උදව් කළේ නෑ, හැබැයි හොඳ වුණා. පෝරිසාද හිතුවේ දෙවියන්ගේ ආනුභාවෙන් හොඳ වුණා කියලා බිලි පූජාවක් ලැහැත්ති කළා. ඒ බිලි පූජාව සූදානම් කරනකොට බිලි පූජාවට ඔන්න මෙන්න තියෙද්දී රජවරු 99ක් හොයාගෙන ඉද්දී තමයි රුක්ෂ දේවතාවට මේක දැනුනේ, මේ මා උදෙසා කියලා මේ මහා බිලි පූජාවක් කරන්න ලැහැත්තිනේ, මේක කොහොමද බේරුමක් කරගන්නේ. ඒ රුක්ෂ දේවතාව මේක සතරවරන් දෙවිවරුන්ට පැමිණිලි කළා, මේ මට නැති ප්‍රශ්නයක් පාත් වෙලා තියෙන්නේ. සතරවරන් දෙවිවරු රුක්ෂ දේවතාව එකතු කරගෙන ගියා සක්දෙවිඳානෝ ළඟට. සක්දෙවිඳු දහසක් දෙවුනෙතින් බැලුවා, මේ මොහොතේ මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන් කාටද. එතකොට සක්දෙවිඳානෝ දකිනවා මේක විසඳන්න පුළුවන්නේ සසරේ පෙරුම් පුරාගෙන යන බෝසත් උතුමෙක් වන සුතසෝම නිරිඳුන්ට විතරයි. රුක්ෂ දේවතාවට කිව්වා, ඔය පෝරිසාදයට කියන්න තියෙන්නේ උඹ මේ බිලි පූජාව කරනවා නම් හරියට කරන්න ඕනා. බිලි පූජාව වෙනුවෙන් දඹදිව තලයේ රජවරු 100ක් නෙවෙයි 1000ක් එකතු කරගත්තත් සුතසෝම නිරිඳු නැත්තම් බිලි පූජාව සම්පූර්ණ නැහැ කියලා. ඉතින් ඊට පස්සේ ඔය පෝරිසාදයා සුතසෝම නිරිඳුන්ගත් අල්ලන් ආවනේ. ඒ අල්ලාගෙන ඇවිල්ලා සුතසෝම රජුව බිලි පූජාවට දෙන්න ලැහැත්තිනකොට සුතසෝම රජු ඉල්ලීමක් කළා පෝරිසාදකින්. පෝරිසාද, උඹ මාව මරන්න, හැබැයි මරන්න කලින් මං වෙච්චි පොරොන්දුවක් තියෙනවා, ඒ පොරොන්දුව ඉෂ්ට කරලා එන්න මට අවසරයක් දෙන්න. මං පොරොන්දුනා අද හවසට නන්ද කියලා බ්‍රාහ්මණතුමෙකුට එතුමා මතක තියාගෙන ඉන්න ගාථා 4 ශ්‍රවණය කරන්න එනවා කියලා. ඒ නන්ද කියන බ්‍රාහ්මණතුමා පෝරිසාද කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ උතුම් දහම්පද උතුම් ගාථා 4ක් මතකින් දරාගෙන කෙනෙක්, පරම්පරාවෙන් ලැබිච්ච ගාථා. ඒ ගාථා 4 මේ අහන්ට අද රාත්‍රියේ මම වෙන් කළා. ඒ නිසා පෝරිසාද මට ඒකට යන්න අවසරය දෙන්න. මම පොරොන්දු වෙනවා අදරේ ගිහිල්ලා බණ අහලා හෙට උදේ වෙනකොට මං එනවා. ඒ බෝසත්වරයනේ මේක කියන්නේ. ඒ බෝසතුන්ගේ වචනේ බොරු කියලා පෝරිසාදට හිතුන්නේ. පෝරිසාද යන්න අවසරය දුන්නා. ඔන්න සුතසෝම රජු ආපහු තමන්ගේ නගරයට ගියා, ඉන්ද්‍රප්‍රස්ථ නගරයට. එදා රාත්‍රියේ නන්ද බ්‍රාහ්මණතුමාගෙන් බණපදෙත් ඇහුවා. ඒ බණ ටික අහලා පොරොන්දුනා වගේම
ආපහු තමන්ගේ පොරොන්දුව ඉෂ්ට කිරීම විදිහට තමන් මැරෙනවා කියලා දැන දැන පෝරිසාද ළඟට ආවා. ඉතින් ඔය කොටසට වෙනකන් අපි දේශනා හතරක් පහක් මුල් කරගෙන මහා සුතසෝම ජාතකය ශ්‍රවණය කරාමේ වෙද්දි ඒ සුතසෝම නිරිඳු තම දෙමව්පියන්ටත් වන්දනා කරලා පෝරිසාදය ළඟට පැමිණීම බුදුරජාන් වහන්සේ මෙහිම වදාළේ වන්දිත්වා සෝ පිතරං වාතරංච. ඒ සුතසෝම නිරිඳා තම මව්පියන්ගේ පායුගවැඳ අනුසාසිත්වා නේග මංච බලංච රටවැසියන්ටත් බලසෙනකටත් අනුශාසනා අවවාද කරලා සත්‍යවාදී සත්‍යානු රක්ඛමානු පැවසූ සත්‍යයේ ඇයුරින්ම රකිනා සත්‍යවාදියෙක් බැවින් අගමාසිසෝ යත්ත පෝරිසාදු ඒ පෝරිසාදයාගේ ළඟට තනිව මෙලඹුණා. රජෙක් වෙලත් කිසිවෙක් නැතුව තනිව මෙලඹුණා, කඩුවවත් නැතුව පෝරිසාදයාගේ ළඟට ආවා. ඇවිත් සුතසෝම නිරිඳු මුහුණේ කිසිම ශෝකයක් නැතුව මේ පෝරිසාදට කියනවා, ඔන්න පෝරිසාදේ මා පැමිණියා, උතුම් බණපදාසා පොරොන්දු වූ පරිදිම පැමිණියා, සත්‍යවාදීව සත්‍ය රකිමින් ඔන්න මා පැමිණියා. දැන් ඉතින් නුඹ කැමතිසේ යාගයත් කළ හැකි, ඕනේ නම් මගේ ශරීර මාංශයත් කෑ හැකි. හිතාගන්න බැරි වුණා මේ පෝරිසාදට සුතසෝම නිරිඳුන්ගේ නිර්භීත බව. මේ රජා මෙච්චර බයක් නැතු ඉන්නේ මොන අනුභවයකින්ද? දැන් අර අනිත් රජදරුව 99ම රුක්සේ එල්ලලා ඉන්නේ බිලි පූජාව පිණිස ලැහැත්ති කරලා කකුල් වලින් එල්ලලා ඒ රජවරු අඬනවා, ශෝක කරනවා, අනේ යන්න දෙන්න කියලා. මේ බේරලා යවපු කෙනා මේන් ආය ඇවිල්ලා නිර්භීතව වචන කියනවා, මේ මොන අනුභවයක්ද? එකත් එකටම මේක නම් අර ඊයේ රාත්‍රියේ ඇසුවාය කියන ගාථාවල අනුභවෙ වෙන්න ඕන. මම මේ ගැන අහලා දැනගන්න ඕන. දැන් මේ පෝරිසාද කියලා මිනිමස් කකා හිටියත් මේ කවුද? හොඳට ඉගෙන ගත්ත රජෙක් නෙමෙයි. ඒ නිසා අර ඒ ඇහුවා කියන ගාථා අහන්න හිතුණා. කියනවා මෙහෙම, නුඹේ මස් කන එක නම් පස්සේ කරන්නටත් බැරියයි. නුඹ සත්‍ය රකිමින් මෙහි පැමිණි කරුණත් හරි පුදුමයි. තාම මස් පිසීම පිණිස වතුරත් රත් වෙමින් තියෙන නිසා ඔය ඇසුවාය කියන බණපද ටික මටත් කියන්න බැරිද? තාම ඉති වතුර රත් වෙලා නැහැ නේ, තව වෙලා තියෙනවා. ඔය ඊරේ ඇහුවාය කියන බණ ටික මටක් කියන්නකෝ කිව්වා. එතකොට ඔන්න සුතසෝම නිරිඳු කියන සත්පුරුෂයා මේ පෝරිසාදයට යහපත හදන්න පටන් ගත්තා. හරි ලස්සනයි මේක. සුතසෝම නිරිඳු කියනවා, ඉම්බා පෝරිසාදය, නුඹ අධාර්මික තැනැත්තෙක්, අනුකම්පා විරහිතෝ මිනිමස් කන තැනැත්තෙක්, තමන්ගේ කෑදරකම නිසා රාජ්‍යත් අත්හරපු තැනැත්තෙක්. මේ ගාථා නව ලෝකෝත්තර වූ ශ්‍රී සද්ධර්මයටයි අයිති. ධර්මය හා අධර්මය කොහොමනම් සමවේවිද? වැකෙන අධර්මයකින් ඔහෙට ධර්මින් ඇති වැඩි මොකක්ද? නිතර ලේ වැකුණු අත් ඇති රුදුරු වූ නොදැහැමි නුබේ සත්‍යයක් නැත ධර්මයක් කොයින්ද? නුබ මේ දහන් ඇසීමෙන් කුමක් කරන්නද? ඇහුවා. එතකොට පෝරිසාදයට හරි දුකයි. තමන්ට එහෙම චෝදනාවක් කිරීම ගැන පෝරිසාද කියනවා, යමෙක් මස් හේතු කොටගෙන මුව දඩේ මේ හැසිරේ, තමන්ගේ අවශ්‍යතාවයට යමෙක් මිනිසෙකු නැසයි, ඒ දෙදෙනාම පරලොවදී සම වෙයි. ඒ දෙන්නම ගත්ත ජීවිත, මුවෙකුගේ ජීවිතය ගත්තත් ජීවිතය, මනුස්සයාගේ ජීවිතය ගත්තත් ජීවිතය. එහෙව් එකේ ඔබ කුමක් නිසාද මේ තරම්ම මා අධාර්මිකයෙක් කියන්නේ? දැන් මුව මරණ මිනිස්සු ඉන්නේ, අනිකුත් සත්තු මරණ මිනිස්සු ඉන්නේ, මේ මිනි මරණ මා ගැන විතරක් ඇයි අධාර්මිකයෙක් කියන්නේ? කරුණු දන්නා වූ ක්ෂත්‍රියෙකු නිසා ඔබ මේ ගැන දන්නේය. සුතසෝම රජු කියනවා, ඔබ රජි කරුණු දන්නවා, ඒ නිසා මම මේ කියන එක ගැන ඔබට තේරෙනවා. සාමාන්‍ය රජදරුවෝ කොතෙක් සතුන් දඩයන් කළත් හාව ඉබ්බා කැස්බෑව ඉත්තෑව තලගොයා කියන සතුන්ගේ මාස අනුභව නොකරන්නේය. ඉතින් ඒක ඒ කාලේ තිබුණු පිළිවෙතක්. ඒ සත්තුන්ගේ මස් රජවරු කන්නේ කියනවා. එහෙත් නුඹ කන්නේ මිනිසුන්ගේ මාංශයයි. දැන් රජදරුවොත් මොන මස කෑවත් අර මස් පහ කන්නේ කියන එකක ඉන්නවා, සත්තුන්ගේ මස්. එහෙම ප්‍රතිපත්තියක් තියෙනවා. දැන් නුඹ කන්නේ මිනිසුන්ගේ මස්. සත්තුන්ගේ මස් සම්බන්ධයෙන් මුල් ප්‍රතිපත්තියක් තියෙන රජදරුව අතරේ නුඹ මිනි මස් කන කෙනෙක්.
ඒ හින්දයි මම මේ නුඹට කියන්නේ අධාර්මිකයි කියලා. පෝරිසාදය කියනවා, රජතුමනි, ඔබ පෝරිසාදය වූ මා අතින් මිදී නැවත තම මරණය ගේන සතුරා වෙතම ආවා. ඔව් මහරජ, ඔබ ක්ෂත්‍රිය ධර්මයේ දක්ෂයෙක් කියලා නම් මම පිළිගන්නවා කිව්වා. දැන් ක්ෂත්‍රිය ධර්මයක් ගැන කිව්වේ, ක්ෂත්‍රිය ධර්ම කියන්නේ රජවරුන්ගේ වැදගත්කම, වැදගත් රජෙක් කියලා මම දන්නවා. ඔබ වචනය තුළ පිහිටා හිටියා. එතකොට සුතසෝම නිරිඳු කියනවා, එම්බා පෝරිසාද, රජකමේ දක්ෂ වූවෝ යන්නේ නිරයටයි, නමුත් මා දක්ෂ වූයේ සත්‍ය රකින්නයි. දැන් මෙයා කිව්වනේ ඔබ රජවරු අතරේ දක්ෂයෙක් කිව්වා. සුතසෝම නිරිඳු ප්‍රතික්ෂේප කළා, නෑ නෑ නෑ, දක්ෂ රජවරු යන්නේ නිරයට, මං දක්ෂ රජකම් කරන්න නෙවෙයි, මං දක්ෂ සත්‍ය රකින්න. මං කිව්වා උඹ ගාවට යලි එනවා කියලා, කිව්දේ මං කළා, මං රැක්කේ සත්‍යයයි. ඒ නිසයි මං සත්‍ය රකිමින් රජකම් අත්හැර මෙහි ආවේ. දැන් ඔබ කැමති නම් මගේ මාංශය අනුභව කරව කිව්වා. මං රැක්කේ සත්‍යය. එතකොට පෝරිසාදයාට හිතෙනවා මෙහෙම, සත්‍ය ඔච්චර වටින්නේ ඇයි? රාජමාලිගා අත්හැරලා සත්‍ය රකින්න තර, තමන්ගේ බිරිඳ අත්හැරලා සත්‍ය රකින්න තර, තමන්ට ඉන්න දරුවා අත්හැරලා සත්‍ය රකින්න තරම්, තමන්ගේ ජීවිතය අත්හැරලා සත්‍ය රකින්න තරම් සත්‍යයේ තියෙන වටිනාකම මොකද්ද? රජතුමනි, රම්‍ය වූ ප්‍රාසාද ගව මහේෂාදීන් අත්හැර, කිසි අඩුවක් නැති රාජශ්‍රී අත්හැර, මෙසේ පැමිණීමට තරම් සත්‍ය රැකීමෙන් කවරනම් යහපතක්ද ඔබ දකින්නේ? මොකද්ද ඔය සත්‍ය රැකීමේ තියෙන යහපත? කියනවා සුතසෝම නිරිඳු, ඒකේචිමේ අත්ති රසා පතව්‍යා සච්ඡන්තේ සංසාදු තරං රසානං සච්චේතිටා සමන බ්‍රාහ්මනාච තරන්ති ජාති මරණස්ස පාරං. මේ ලොවේ යම්තාක් රසයන් වේද, ඒ හැම රසයන් අතරේ වඩාත්ම රසවත් සත්‍යයේ රසයයි. සත්‍යයේ පිහිටි නුවණැති ශ්‍රමණ බමුණන් ඒ හේතුවෙන්ම ජරා මරණ දුකින් එතර වෙති. සත්‍යය අවංකකම, ඒක සුන්දර එක. රජතුමනි, ඔබ පෝරිසාදය වූ මා අතින් මිදී නැවත තම මරණය ගේන සතුරා වෙතම ආවා. ඔව් ඔබ සත්‍යයේ වටිනාකම දන්නා අවංක කෙනෙක් බව මම පිළිගන්නවා. එලෙසින්ම ඔබ මරණයට කිසි බියක් නැති බව මට පේනවා. ඔබ කෙසේද තම මරණයට බිය නොවී සිටින්නේ? දැන් පෝරිසාදර පේනවා මේ සුතසෝම කියලා කියන්නේ හොඳ රජෙක්, වැදගත් රජෙක්. වචනයක් කිව්වොත් ඒක කිව්වා. එහෙම වැදගත් රජෙක්. ඊළඟට සත්‍ය තුල පිහිටි සත්‍යයට වටිනාකමක් දෙන රජෙක්. ඊළඟට තමන්ගේ මරණයට බය නැති රජෙක්. කොහොමද ඇහුවා මේ මරණයට බය නොවී ඉන්නේ? මේ බලන්ට අපිට අපේ ජීවිතය අනිවාර්යම පිංගතුනි මරණේ උරුම වෙනවනේ. ඒ මරණේ උරුම වෙනකොට අපිට මරණේ ඉස්සරහ බයක් නැතුව ඉන්න නම් බලන්න ජීවිතය කෙනෙක් කොච්චර අපි හැදිය යුතුද. කතා මේ කල්යනා අනේක රූපා. පෝරිසාද, මා විසින් නොයේක් අයුරින් යහපත් දේම කරන ලද්දෙමි. මම යහපත් දේම කරා, කයිනුත් යහපත් දේ කළා, වචනෙමුත් යහපත කතා කළා, මගේ හිතුවිලි පවා මම යහපත්ව හැසිරෙව්වා. යඤ්ඤා යෙට්ටායේ විපුලා පසත්තා, බොහෝ දම්පෙන් පූජා කළෙමි, පිදිය යුත්තම් පුදා, වැඳිය යුත්තම් වැඳ, උපස්ථාන කළ යුත්තන්ට උපස්ථානද කොට, නුවණැත්තෝ බොහෝ ප්‍රශංසා කරන දේවල්ම කළෙමි. යහපත කළා කියලා මේ කියන්නේ පින් කළා, කුසල් කළා, සුචරිතය හැසිරුණා, ධර්මයේ හැසිරුණා, මම යහපත කරගෙන තියෙන්නේ. විසෝ දිතෝ පරලෝකස මග්ගෝ, මගේ පරලෝ ගමන මම පිරිසුදු කරගත්තෙමි. ධම්මේ ටිතෝ කෝ මරණ සභායේ, ඉතින් මෙසේ ධර්මයේ පිහිටි මා මොන දෙයකටද මරණයට බය වෙන්නේ? ලස්සනයි. යමෙක් ධර්මයේ පිහිටියා නම් ධම්මේ ටිතෝ කෝ මරණ සභායේ, ධර්මයේ පිහිටලා ඉන්නවා නම් මොකටද මම මරණයට බය වෙන්නේ? කතා මේ කල්යනා අනේක රූපා, මං විසින් නොයෙක් අයුරින් යහපත් දේවල්ම කළා, බොහෝ දම්පැන් පූජා කළා, පිදිය යුත්තම් පිදුවා, වැඳිය යුත්තම් වැඳා, උපස්ථාන කළ යුත්තන්ට උපස්ථාන කළා,
නුවනැත්තෝ බොහෝ ප්‍රශංසා කරන දේවල් මං කළේ. ඉතින් අනානු තප්පං පරලෝකං ගමිස්සං, මගේ පරලෝව මට තැවෙන්නේ තැවෙන්ට වෙන්නේ නෑමයි. යජස්සු යඤ්ඤං කාදමං පෝරිසාද, ඉතින් පෝරිසාදේ උඹ කැමතිනම් මං මුල් කරගෙන බිලි පූජාවත් කරාපං, මාව මරා කාදමාපං පෝරිසාදේ. ඔ කිව්වා මං මරණ ඉදිරියේ බය වෙන කෙනෙක් නෙමෙයි කිව්වා. පිතාච මාතාච උපට්ඨිතාමේ, මං මගේ මව්පියන් හටත් මැනවින් උපස්ථාන කළා. ධම්මේන මේ ඉස්සරියම් පසත්තං, මං දැහැමින් රාජ්‍ය අනුශාසනාවත් කළා. විසෝදිතෝ පරලෝකසමග්ගෝ, ඉතින් මං මගේ පරලෝගමන පිරිසුදු කරගෙන ඉන්නේ. ධම්මේ ඨිතෝ කෝ මරණස බයේ, ධර්මේ පිහිට කෙනෙක් මොකටද මරණයට බය වෙන්නේ. දෙමාපියන්ට උපස්ථාන කරලා දැහැමින් රාජ්‍ය අනුශාසනා කරලා මං මගේ පරලෝව තැවෙන්නේ නැතිවෙන්ට හදාගෙනයි තියෙන්නේ. ඉතින් පෝරිසාදයෝ, උඹ කැමතිනම් මාව මරා කාදමාපං, එහෙම නැත්තං මං මුල් කරගෙන බිලි පූජාවත් කරාපං. ඥාතේසු මිත්තේසු කතාමේ කාර, මං මගේ නෑයෝ වෙනුවෙන් කළ යුතු හැමදේ කළා. ධම්මේන මේ ඉස්සරියම් පසත්තං, මං දෙහෙමින් රාජ්‍ය අනුශාසනාවත් කළා. එනිසා මං මගේ පරලෝව පිරිසුදු කරගෙන තියෙන්නේ, තැවෙන්නේ නැති පරලෝවක් මං හදාගෙන තියෙන්නේ. උඹ කැමතිනම් මාව මරාපං, මරාගෙන කාපං. එසේත් නැත්තං උඹ කැමති විදිහට යාගේ කරාපං. දින්නම් මේ දානම් බහුදා බහුණං, මං බොහෝ දාන අවස්ථා ගණනාවම දීලා තියෙනවා. ඒ සත සෝම රජුරෝ මේ වෙද්දිම සෑහෙන්න දන් දීලා තියෙනවා. සන්තප්පිතා සමන බ්‍රාහ්මණාච, ශ්‍රමණ බමුණන් සතුටු කරවමින් සන්තර්පණය කරවමින් මං දන් දීලා තියෙනවා. දැන් බලන්න ඔබට ඔබේ ජීවිතය ගැන දැන් මෙහෙම හැරෙන්න වෙනවනේ. දැන් සුත සෝම රජ්ජුරුවෝ පෝරිසාදයාගේ ළඟට යෑම නිකන් උපමාවක් විදියට අරගන්නකෝ. අපි අපේම මරු සමීපයට යනවා. ඒ මරු සමීපයට ගියාට පස්සේ මරු අභියස ශෝක නොකරන්න නම් ජීවිත ගැන ඉතින් මෙහෙම හිතන්න පුළුවන්කමක් තියෙන්න ඕනේ. මං ඉතින් මං ජීවිත කාලේ ගොඩාක් දන් දීලා තියෙනවා. දැන් අද පින්වතුන්ට සතුටු වෙන්න පුළුවන්. අද ඔබ දාන අතරේ අග්‍රම දානේ වන ධර්ම දානය කරනවා. අපි ධර්ම දානක් දීලා තියෙනවා. සතුටු වෙන්න පුළුවන් නේ. ඊළඟට අපි දෙන දාන වලින් අනිත් අය සතුටු වෙනවා අපි දැකලත් තියෙනවා. ඒ අයගේ ජීවිත සුවපත් වෙනවා අපි දැකලත් තියෙනවා. ඉතින් මං මගේ පරලෝ ගමන පිරිසුදු කරගත්තා. පරලෝ ගියාට පස්සේ මං තැවෙන්නේ නැහැ කියන එක මං දන්නවා. යාජස්සු යඤ්ඤං, ඉතින් ඔබ කැමතිනම් බිලි පූජාවත් කරාපං. කාදමං පෝරිසාද, මාව මරා කාදමාපං පෝරිසාදේ. ඔ කිව්වා. මේ ටික කියනකොට පෝරිසාද ගැහෙන්න ගත්තා. ඇයි මේ පුතුම නිර්භීත වචනනේ. සුත සෝම රජුරෝ මෙහෙම කියනකොට පෝරිසාදට තමන් ගත කරපු ජීවිතය ගැන තේරෙනවනේ. පෝරිසාද මේ වෙද්දී මිනිසුන් මරලා, ඊළඟට පෝරිසාද අම්මා තාත්තා ඒ කොමල අත්හැරලා මේ මිනි මාසකට රහ වෙලා කැලේටත් ඇවිල්ලා තමන්ට උදව්වට ආවේ අරක් කැමියා. ඒ අරක් කැමියාව මරාගෙන කෑවා. ඉතින් මෙහෙම ගොඩාක් ප්‍රශ්නනේ පෝරිසාදට. පෝරිසාද ගිහිතේ සතුට උපදින්නේ නැහැ. පෝරිසාද ගැහෙන්න ගත්තා. පෝරිසාදය කියනවා, යමෙක් ඔබ වැනි සත්‍යවාදියෙකු අනුභව කරන්නේ නම් ඒ මිනිහා අනුභව කරන්නේ දරාගත නොහැකි විසක්, උග්‍ර තේජස් ඇති සර්පියෙකුක ගැටෙන්ට යනවා වගේ. ඒ කෙනාගේ හිස් මුදුන සත්කඩකට පැලීයයි. මා මිත්‍ර සුත සෝම රජුනි, මිනිස්සු ධර්මය අහලා තමයි හොඳ නරක දැනගන්නේ. ඒ නිසා ඒ උතුම් ගාථාවන් මටත් පවසන්ටකෝ. ඒ අසා මගේ සිතත් දහමේ ඇලුනොත් කොච්චර යහපතක්ද. කිව්වා අර නන්ද බ්‍රාහ්මණයගෙන් අහගත්ත කාශ්‍යප බුදුරජාණන් වහන්සේ වදාළ ගාථා ටික ඉතින් මටක් කියන්නකො. කිව්වා මිනිස්සු ජීවිතය හදාගන්නේ බණ අහලානේ. ඉතින් ওই බණ ටික අහනකොට මගේ ජීවිතෙත් හැදුනොත්වත් කියන්ටේ කිව්වා. ඔන්න එතකොට සුත සෝම රජුරුව පෝරිසාදයට අර ගාථා ටික කියනවා. සකිදේව සබ්බි හෝති සමාගමෝ, සානං සංගති පාලේති නාසබ්බි බහු සංගමෝ. පෝරිසාදේ සත්පුරුෂයන් සමග එක්වන එක් වතාව පවා
ජීවිතයට ආරක්ෂාවක් ඉතාම වටිනවා. සත්පුරුසේක් එක මේක මොහොතකට ඇසුරු කරන්න ලැබුණ ආරක්ෂාවක් වටිනවා. ඒ අසත්පුරුෂයෝ එක්ක නම් බොහෝ අවස්ථාවල එක ගොඩේ හිටියත් ඒක මහ වටිනකන්නේ මේ ඒකින් ජීවිතයට ආරක්ෂාවක් නෑ. අසත්පුරුෂයෝ ගොඩේ ලැගගෙන හිටියත් ගොඩාක් කල් හිටියත් අසත්පුරුෂ ඇසුර නම් ඇති ලාභයක් නෑ. හැබැයි සත්පුරුෂයෙක් එකම එක අවස්ථාවක් මොහොතකට ඇසුරු කරන්න ලැබුණත් ලාභයක්මයි. සබ්බිරේව සමාසේත. ඒ නිසා සත්පුරුෂයෝ එක්කමයි ඉන්න ඕනා. සබ්බී කුබ්බේත සන්තවං, සත්පුරුෂයෝ එක්කමයි යාළුවෙන්ටත් ඕනා. සතං සද්ධම්ම මඤ්ඤාය, සත්පුරුෂයන්ගේ ධර්මය දැනගත්තු කෙනෙකුට, ඒ ධර්මයේ විශ්වාස කරන කෙනෙකුට, ඒ ධර්මයේ පිළිපදින්න ඕන කියලා හිතන කෙනෙකුට, සෙයෝ හෝති, දියුණුවක්මයි සිද්ධ වෙන්නේ. නපාපියෝ, පිරිහීමක් නම් වෙන්නේ. ජීරන්ති වේ රාජ රචා සුචිත්තා, විචිත්‍ර විදියට සරසපු අති සුඛෝපභෝගී මංගල රතපවා දිරල යනවා. අතෝ ශරීරම්පි ජරං උපේති, මේ ශරීරය වුණත් මොන මොන විදියට සරසලා මොන තරම් සැප සම්පත් දීලා තිබුණත් මේ සිරුරත් දිරල යනවා. සතංච ධම්මෝන ජරං උපේති. හැබැයි සත්පුරුෂය ඇසුරු කරලා තමනුත් සත්පුරුෂයෙක් විදියට ගුණධර්ම හදාගත්තොත් එව්වනම් දිරන්නේ, ගුණධර්ම දිරන්නේ. සන්තෝ හවේ සබ්බී පවේදයන්ති. ඇත්තෙන්ම සාන්ත මුනිවරු සත්පුරුෂයන්ට ඔය කාරණේ කියලා දෙනවා. නබංච දූරේ පටවීච දූරේ, අහසත් දුරයි පොළොවත් දුරයි, ඔය දෙක ගොඩක් දුරින් තියෙන්නේ. පාරං සමුද්දච්ච තදාහු දූරේ, සමුද්‍රයේ යම් එතරක් තියෙනවද මෙතරක් තියෙනවද ඔය එතර මෙතර ගොඩක් දුරයි. තතෝ හවේ දූර තරං වදන්ති. ආන් ඒ වගේමයි පෝරිසාදය, ආන් ඒ වගේමයි. සතංච ධම්මෝ අසතංච රාජ, සත්පුරුෂයන්ගේ දහම අසත්පුරුෂයන්ගේ අදහමට ඉතාම දුරයි. ඔය මොනවද ඒ ගාථා? ඔබට කියනවා කාශ්‍යප බුදුරජාණන් වහන්සේගෙන් අහලා මතක තියාගත්ත සතාරහ ගාථා. ඔය ගාථා ටික කිව්වා. මේ ගාථා අහපු ගමන් පෝරිසාද වෙනස් වුණා. මෙතුවක් කලක් අවුරුදු ගානක් පෝරිසාදව වෙනස් කරන්න කාටවත් බැරුව ගියා. එදා පෝරිසාද වෙනස් වුණා. කියනවා පෝරිසාදය, මේ ගාථා ඇසීමෙන් මා බොහෝ සේ පැහැදුනා. මං ගාථා සතර වෙනුවෙන් ඔබට වර සතරක් දෙමි. කැමති වර සතරක් ඉල්ලනු මැන කිව්වා. දැන් පෝරිසාදයගෙන් වර ලැබෙනවා. කාටද? සුත සෝම රජුට. සුත සෝම රජුරෝ කියනවා, ඔබ ඔහොම කිව්වත් වර ඉල්ලූ පස්සේ ඒක නම් දෙන්න බෑ කියලා කිව්වොත් ඔබ වගේ අධාර්මිකයෙකුගේ වර මං කොහොමද විශ්වාස කරන්නේ කියලා කිව්වා. ඔබ දැන් කියනවා වර හතරක් ඉල්ලන්න දෙන්නම් ඕන එකක් කියලා. නමුත් දැන් ඔය විදිහට කිව්වට අන්තිමේ වර ඉල්ලුවට පස්සේ ආ ඒක නම් බෑ, ඒක නම් බෑ කිව්වොත් මොකද කරන්නේ? ඔබ වගේ අධාර්මික කෙනෙකුකින් කොහොමද වර පතන්නේ කියලා. එතකොට පෝරිසාද ලැජ්ජාවෙන් කියනවා, වරයක් දෙන්නම් කියලා පොරොන්දු වෙලා වරයක් නොදෙන කෙනා ඇත්තෙන්ම වර ලබා දීමට සුදුසෙක් නෙමේ. ඒත් මිත්‍රයා, නුඹ වැන්නෙක්ට මා දෙන වරය මගේ ජීවිතය අත්හැර හෝ මා ලබා දෙනවමයි ගන්ට වරේ කිව්වා. එතකොට සුතසෝම රජුරෝ දන්නවනේ මෙයා කොයි වගේ චරිතයක්ද කියලා. යාළුවානේ, සුතසෝම රජුරෝ කියනවා, එසේනම් මා පළමු වරය ඉල්ලමි. මාහට මාගේ ජීවිත දානය ලබා දෙන්ට. අන්න සුතසෝම රජුරෝ පළවෙනි වරේ විදිහට ඉල්ලුවේ මොකද්ද? මගේ ජීවිතය දෙන්ට, මාව මරන්න එපා. එතකොටම පෝරිසාදර තේරෙනවා නේ මෙයා නම් බුද්ධිමත්. වරේ විදිහට ඉල්ලුවේ ජීවිතේ. පෝරිසාද කියනවා, හොඳයි සුතසෝම නිර්දුනි, පළමු වරේ ලැබෙනවා. ඔබේ ජීවිතයට කිසි අනතුරක් වෙන්නේ, ඔබට නිරුපද්‍රිතව ඉන්ද්‍රප්‍රස්ථ කියන නගරයට යන්න පුළුවන්. පළවෙනි වරේ මන් දෙනවා කිව්වා. දෙක, මේ සියයකට ආසන්න වූ සියලු රජවරුන්ට අභයදානය ලබා දෙන්ට. දැන් රජවරු 99ක් එල්ලලා ඉන්නවනේ මරන්ට. ඒ රජවරු 99 දෙනාම නිදහස් කරන්න කිව්වා. පෝරිසාද කිව්වා, හරි රජතුමනි, ඔබට දෙවෙනි වරයක් දෙනවා, මම මේ හැම දෙනාවම නිදහස් කරනවා. පෝරිසාදගේ හිතේ ගෞරවයක් හටගන්න ඇති. ඇයි? හේතුව තමන්ගේ ජීවිතය ගැන විතරක් නෙමෙයි හිතුවේ. පෝරිසාදයන්ගෙන් ඉල්ලුවා අනිත් අයගේ ජීවිත ගැන.
අනුකම්පා තියෙන කෙනෙක්. ගෞරවය හැටගත්ත කොරිසාද කියන හරි දෙවනි වරයක් දෙනවා මේ ඔක්කෝමල මන් නිදහස් කරනවා. ඉතින් සුත සෝම රජරුව බලාගෙන ඉද්දිම පෝරිසාද ඔක්කෝම ඒ රජදරුවන්ව ලිහලා පරිසමෙන් බිමට ගත්තා. පෝරිසාදට තියෙනවනේ පවන බඳු වේගය. ඒක ලැබුණේ අර මේ පෝරිසාදගේ කලින් ජීවිතයක මිත්‍රයෙක් යක්ෂයෙක් වෙලා ඉඳලා පාද ලක්ෂණ කියන මන්තරය දුන්නා. ඒ මන්තරෙන් පුළුවන් පවන වගේ වේගේ යන්න, හුලං වගේ අධික වේගය, මිනිස්සෙකුට කරන්න බැරි වේගවත් බව පෝරිසාදට තිබුණා. ඉතින් පුරුසාද වේගෙන් අර රජවරුන්ව ලිහලා බිමට ගත්තා. දැන් ඒ රජවරු සතුටුයි, නමුත් තාම අඬා වැළපෙනවා, තාම පෝරිසාදගේ නිදහස් නැහෙනේ. තුන්වෙනි වරය, ඔවුන්ව මේ බියෙන් මුදවා තම තමන්ගේ රාජ්‍යවලට නිරුපද්‍රිතවම පිටත් කරන්න කිව්වා. එතකොට ඔන්න මේ සුත්තසෝම රජුරෝ මෙතන ඉද්දිම පෝරිසාද පවන බඳු වේගෙන් අර රජදරුවෝ ටිකව ඒ ඒ රටවල් වලට ගිහින් දාලා ආවා. දැන් රජදරුවෝ 99ම ගිහින් දාලා ඇවිත් පෝරිසාදයි සුත්තසෝම රජුරෝ විතරයි මෙතන ඉන්නේ. දැන් තව එක වරයක් ඉතුරුයිනේ, හතරවෙනි වරේ. නුඹෝ එලාමකු මිනි මස් කෑම දැන් අතහරින්ට කිව්වා. හතරවෙනි වරේ, ඔය ලාමක මිනි මස් කෑම දැන් අතහැරලා දාන්න කිව්වා. දැන් මේ වෙනකොට පෝරිසාදගේ හිත සුතසෝම රජුරෝ ගැන පුදුම තරම් පැහැදිලා, නුවණ ගැන පැහැදිලා, එතුමගේ පිරිසුදු ජීවිතය ගැන පැහැදිලා, එතුමගේ තියෙන නිර්භීතකම ගැන පැහැදිලා, අනිත් අය ගැන තිබුණු අනුකම්පාව ගැන පැහැදිලා. දැන් සුතසෝම රජුරු ඉල්ලුවේ නෑනේ තමුන්ගේ ඔය තියෙන ජවයෙන් මේ රජවරු ඔක්කොම ටික මරලා මට මුළු දඹදිවටම රජකම අරන් දෙන්න. එහෙම කිව්වේ නෑනේ. ගොඩාක් පැහැදිලා මේ පෝරිසාද. ඒ පෝරිසාදයාට හතරවෙනි කාරණේ කියද්දි හැබැයි ටිකක් අමාරු වුණා. කියනවා, මිත්‍ර රජුනි, ඔබ දන්නවනේ මා මේ වනපියසේ මෙසේ රාජ්‍යකුත් අත්හැරලා අඹුදරුවන්ගෙන් පවා වෙන් වෙලා මේ ඉන්නේ ඔය මියුරු මිනි මස් නිසාමයි. ඒ නිසානේ ඒකනම් කරන්න බෑ, මට මිනි මස් අතහරින්න බෑමයි. වෙන වරයක් ගන්න මැන කිව්වා. එතකොට සුත්සෝම රජුරෝ කියනවා, මිත්‍රයා, මිනිස්සෙකුට අනෙක් හැම දෙයකටම වඩා අත්තාව සෙයියෝ පරමාව සෙයියෝ, තමාව තමයි උතුම්ම ප්‍රිය දේ. අනික හැම දෙයකටම වඩා වටින්නේ මොකද්ද? තමාව. තමාව තමයි මේ ගොඩක්ම වටින්නේ. ඒ නිසා ඔය මිනි මස් කෑම ඔබ අතහරින්න, ඔබට ඔබේ යහපත තමයි වටින්නේ, මිනි මස නෙමෙයි. මිනි මස අතහැරලා ඔබේ යහපත රැකගන්න. පෝරිසාද කියනවා, මිත්‍ර රජුනි, මට මිනි මස් බොහෝ ප්‍රියයි. ඒ නිසා එනම් අත්හරින්ට කිසිසේත් බෑ. මට මිනි මස අත්හරින්ට බෑමයි, වෙන වරයක් අනේ ගන්ටකෝ කිව්වා. සුත්තසෝම නිරිඳු කියනවා, මේ ගාථා දෙක හරිම වටිනවා ජීවිතේකට. යමෙක් මේ දේ මේ කෙනා මට ප්‍රියයි කිය කියා සේවනය කරන්නේ අධර්මයක් නම් ඒක හරියට විස සුරාවක් බිව්වා වගේ දුකටපත් වෙන්නේ තමාමයි. හරිම ලස්සනයි. අපේ ජීවිතේ හදාගන්න පුදුම තැනක් මේක. යමෙක් මේ දේ මට ප්‍රියයි, මේකට මං ආසයි, එයාට මං ආසයි, අරයට මං ආසයි කිය කිය ආධර්මයකනම් අයහපතකනම් අකුසලයකනම් පටලැවෙන්නේ. ඒකේ විඳවිල්ල කාටද? ඒකේ විඳවිල්ල තමාටයි. ලස්සනයි. ජීවිතය ගැන හිතන්න හොඳ පැත්ත. ඒකේ විඳවිල්ල තමාටයි. නමුත් යමෙක් තමාට මොනතරම් ප්‍රිය දෙයක් වුණත් එය අත්හල යුත්තක් විදිහට නම් ධර්මයේ තියෙන්නේ. ඔහු ධර්මය අල්ලාගෙන ප්‍රිය දෙය අත්හරිනවා. තමන් කොච්චර ආස කරන දෙයක් වුණත් ඒක අධර්මයක් නම් එයා අධර්මය අල්ලගෙන මේක මට ප්‍රියයි, මේක මට ප්‍රියයි, අනේ ඒක මට අතාරින්න බෑ කිය කිය එහෙම ඉන්නේ. එයා ධර්මය අත්හරිනවා, ධර්මය අල්ලගන්නවා. තමන්ට කොච්චර ප්‍රිය වුණත්, තමන් අපි හිතමු සුරාවකට ප්‍රියයි,
සුරාවෙන් මෙලෝ පරලෝ දෙලොවම අයහපත වෙනවා. එයා සුරාව අත්හැරලා ධර්මය අල්ලගන්න. අපිතුම තමන්ට සල්ලාලකම ප්‍රියයි. එයා සල්ලාලකමට කොච්චර ප්‍රිය කරත් ධර්මය තියෙනවා මේ සල්ලාලකම් කළොත් එහෙම තමන්ට ඒක මෙලෝ පරලෝ දෙලොවම අයහපතක් විපතක්. එතකොට එයා අතහරින්නේ මොකද්ද? ධර්මය නෙමෙයි අතහරින්නේ. අර වැරද්ද ධර්මය අල්ලගන්න. පුදුම ලස්සනයි මේක. මේක නිදහසේ කල්පනා කරන්න සුපින් ඇදලා. අපේ ජීවිතවල අපිට ගොඩාක් වරදින්න තැන මේක නේද? අපි යහපත් අවවාද වලට අකීකරු වෙන්නත් හේතුව මේක නේද? අපි අපේ ආසාව අපි අල්ල ගන්නවා. එතකොට අපිට මඟ හැරෙනවා යහපත පිණිස පවතින අවවාදෙ. අපි අල්ල ගන්න හැමතිස්සෙම අපි ප්‍රිය දේ. සසරකම පටලැවුණේ ওই කලාවල තමයි ඉතින්. ප්‍රිය දේවල් ආස දේවල් කියලා අල්ලගන්න තිය අපි එක එක ඒවා අපිට අතහරින්න ඕන දේ අතහරගන්න බැරුව ගියා. අල්ලගත යුතු දේ අල්ලගන්න බැරුව ගියා. ඒක ගැන කියනවා මෙහෙම. අන්නේ බඳු අය ලෙඩකින් දුක් විඳිමින් ඉද්දි බෙහෙතක් ලැබිලා සුවපත් වෙනවා වගේ සුවපත් වෙනවා කියලා. ලෙඩේට බෙහෙතක් දෙනවා කවුරු හරි වෛද්‍යවරයෙක්, දන්න වෛද්‍යවරයෙක්. ඒ වෛද්‍යවරයා බෙහෙත දෙනකොට ඒ බෙහෙත කොච්චර නීරස වුණත් වෛද්‍යවරයා මට යහපතටයි බෙහෙත දෙන්නේ කියලා දන්න කෙනා නීරස බෙහෙත අමාරුවෙන් හරි බොනවානේ. බිව්වොත් ඒ බෙහෙත බීම හේතු කරගෙන අකමැත්තෙන් බෙහෙත් බිව්වත් ලෙඩේ හොඳ වෙනවානේ. මේ අපිතුම් බෙහෙත බොන්නේ අකමැත්තෙන්. අකමැත්තෙන් බෙහෙත බිව්වත් ලෙඩේ හොඳ වෙනවානේ. උවමනා කරන්නේ බෙහෙත. ඒ නිසා ධර්මයේම අල්ලගන්න, ධර්මයේම අධර්මය අත්හැරලා දාන්න. අපි හිතමු කෙනෙක් ආසාවෙන් වහබනවා. ආසාවෙන් වහබිව්වොත් මැරෙන්නේ නැද්ද? ඒ යා එහෙම යා ආසාවෙන් බිව්වේ කියලා එහෙම වෙනවද? ආසාවෙන් බිව්වත් වහ වහමයි. ඒ වගේ තමයි අපි ආසාවෙන් පව් කළා කියලා ඉතින් ඒක කතන්දරයක් නේ. ආසාවෙන් පව් කළාද විපාකේ කටුකයි. ආසාවෙන් සන්තෝෂින් අනික් අයට කියලා මේ බලන්ට මේ මං වහ බොන ලස්සන කියලා එහෙම තමන් සන්තෝෂෙන් ප්‍රීති වෙමින් පව් කළත් පව පවමයි. අකුසලේ අකුසලෙමයි. අකමැත්තෙන් කෙනෙක් කරනවා පව්, අකමැත්තෙන් වහබනවා, අකමැත්තෙන් වහබිව මැරෙනවානේ. ඒ කැමැත්ත අකමැත්ත නෙමෙයි මෙතන බලපාන්නේ, ක්‍රියාව. ක්‍රියාව කැමැත්ත අකමැත්තට වඩා මෙතන බලපාන්නේ මොකද්ද? ක්‍රියාව. දන්නවද නොදන්නවද කියන එක බලපානවද? ඒකත් ඒ උපමාව මෙතන තේරුම් ගන්නට. කෙනෙක් දන්නේ නැතුව වහ කනවා. එක්ක දන්නේ නැතුව වහ බොනෝ. එයා මැරෙන්නේ නැද්ද? එයා දන්නේ නැණ ඉතින් එයා වහ කියලා දන්නේ නැතුවනේ කාලා තින්නේ. හොඳට වරින් තේරුම් ගන්න පුළුවන් තැනම් මේ. දන්නේ නැතුව කෑවත් දන්නේ නැතුව බීවත් වහනන් වහමයි. දෙයට තෝරගන්න ඉතින් ඒ පරියාය තේරුම් අරගෙන සුපින්ව තුල උත්සාහවත් වෙන්න. වසක් විසක් බඳු අයහපත අතාරින්න. ඖෂධයක් බඳු ධර්මයේ පුරුදු කරන්න. ඒක අල්ලගන්න. මා මිත්‍ර රජුනි, මා මෞපියම් පවා රාජ්‍ය පවා අත්හැර මේ විදිහට වනගත උනේ ඔය මියුරු මිනි මස් නිසාමනේ අප්පේ. ඒ හින්දා ඕකනම් මට කියන්න එපා. යලි යලිත් ඕකනම් මට කරන්න බෑමයි. මට මිනි මස් අතහරින්න බෑ. අනිත් එක ඔබ කිව් පමණින් මම මොකටද ඒක අතහරින්නේ? වෙන වරයක් ඉල්ලන්න කිව්වා. දැන් ඔබ ඔහොම කිව්වා කියලා මම මොකටද මේ ඔබේ වචනේ මං මිනි මස් කන එක අතහරින්නේ? මම මට ඕන එක කනවා. වෙන එකක් ඉල්ලන්න කිව්වා. දැන් මේක රජ්ජුරුව වෙනුවේ වරයකුත් නෙමෙයිනේ. රජ්ජුරුව වෙනුවේ වරයක් ඉල්ලන්න කිව්වේ. මම මිනි මස් කන එක ඔබ කිව්වට මම නවත්තන්නේ. ඒක මගේ වැඩේ. ඒ නිසා කරුණා කරලා වෙන වරයක් ඉල්ලන්න කිව්වා. එතකොට සුත්තසෝම රජ්ජුරුව කියනවා, මිත්‍රයා, වැදගත් මිනිසුන්ගේ වචන දෙකක් නෑ. ඒ නිසා වරය දෙනවා කිව්වනම් දිය යුතුයි. දැන් වරය ගන්න කලින් ඔය වචන කිව්වනේ, ඔබ වරයක් දෙන්නම් දෙන්නම් කියලා කිව්වට දෙන්නම් කියන වරේ දුන්නේ නැත්තම්
ඒ වචන කිව්වනි. ඒ නිසා සතසෝම රජ්ජුරුව මේ වචන කියනවා, මිත්‍රයා වැදගත් මිනිස්සුන්ගේ නෑ කතන්දර දෙකක් ඔබ වරයක් දෙනවා කියලා කිව්වා, දෙනවා නම් දිව යුතුයි, ආයේ දැන් ඒක වෙනස් කරන්න බෑ. අනික් එකෝ මේ මිනිමස් කෑමෙන් වැඩෙන්නෙත් වැඩුනෙත් පවුමයි. මේ දක්වාම මිනිමස් කකා මේ රැස් කළේ පවු, අනාගතේ වුණත් රැස් වෙන්නේ පවමයි, ලැබුණේ පිරිහීමමයි. දරන්න ඉතින් සුතසෝම රජුරුව කියලා කියන්නේ මේ බරණැස් රජුරුව කියලා කියන්නේ දඹදිව තිබුණු මහ රාජධානික අයිතිකාරයා. දැන් ඒ මහ රාජධානී ඉවරයි, මහා පිරිසක් හිටියා, සිවුරංග සෙනග හිටියා, ඒ ඔක්කොම සෙනග ඉවරයි, තමන්ට ප්‍රියාදර භාර්යාවරු එහෙම හිටියා, ඔක්කොම ඉවරයිනේ, ඔක්කොම ඉවරයි. අනේ පිරිහිගෙන 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 ඇවිල්ලා දැන් පෝලිසාදේ කියලා, දැන් අර තිබුණු ලස්සන නමක් නෑනේ, බඹදත් නිරිඳා කියලා නෙමෙයි දැන් කතා කරන්නේ, පෝලිසාදයා. ඒ තැනටම වැටුණනේ. ඊළඟට ඔබ ගැන පතිරුණෙත් අපකීර්තියම විතරයි, දුෂ්චරිතයට යොමු වීම පමණයි උනේ. ඒ නිසා මිත්‍රයා වෙලාමක අධර්මය අතහරින්න. පාණං චජේ සන්තෝ නාපි ධම්මං, සත්පුරුෂයෝ තම පණ අත්හැරියත් ධර්මය අත්හරින්නේ නෑ මිත්‍රයා. දැන් මෙතන ධර්මයක් තියෙනවා, පොරොන්දු වෙච්ච දෙයක් තියෙනවා, ඒක රකින්න ඕන. වරයක් දෙනවා කියලා කිව්වා, දෙන්න ඕන. ඒ නිසා මේ සත්පුරුෂයෝ තමන්ගේ පණ ගියත් ධර්මයත් හරින්නේ නැහැ මිත්‍රයා. ධනං චජේ යෝ පණ අංග හේතු, තම ශරීරයේ රැක ගැනීමට මිනිස්සු ධනයත් හරිනවා. අංගං චජේ ජීවිතං රක්ඛමානෝ, ජීවිතේ රැකගන්න ශරීරේ කොටසත් හරිනවා. අංගං ධනං ජීවිතං චාපි සබ්බං, එහෙත් ධර්මයේ සීකරණ නුවණැත්තා චජේ නරෝ ධම්ම මනුස්සරන්තෝ, ධර්මයේ අත්හැරෙනවා නම් ධනය ශරීරයේ පමණක් නොව ජීවිතේ මාත්‍තර වුණත් ධර්මයේ රැක ගන්නවා. පුදුම ලස්සනයි. යම් මේ අකුසලයක් කර කර ජීවත් වෙන්න වෙනවට වඩා කුසලයක් තුල මැරෙන්න සූදානම් සත්පුරුෂයා, ඊට වඩා කුසලෙ හොඳයි. මනහරයි. යසාහි ධම්මං පුරිසෝ විජඤ්ඤා, යේ චස්ස කංකං විනයන්ති සන්තෝ, තං හිස්ස දීපංච පරායනංච නෙතේන මිත්තිං ජරයේත පඤ්ඤෝ. යමෙන් නිසා ඒ සොඳුරු දහම දැනගන්ට ලැබුණේ වීද, ජීවිතේ සැකදුරු කරන ඒ දහම පවසන නැනවතාව සරණ කරගෙන දූපත කරගෙන ඒ මිතුරාගේ ඇසුර දිවිහිමියෙන් රැකගත යුතුයි. ඔය තමයි පෝරිසාදයා උදෙසා සුතසෝම නිරිඳුන්ගේ අවසාන අවවාදය. කිව්ව තමන්ට යහපත යහපත පෙන්වලා දෙන කල්යාණ මිත්‍රෙක් මුණ ගැහුණා නම් ඒ කල්යාණ මිත්‍රයාවම සරණ කරගෙන, ඒ කල්යාණ මිත්‍රයාවම දූපත කරගෙන, ඒ මිතුරාගේ ඇසුර දිවි හිමියෙන් රැකගෙන වාසය කරන්න ඕන. ඉතින් පෝරිසාදට සන්තෝෂය හිතුණා. දැන් තමන්ට එහෙම මිත්‍රෙක් ලැබිලානේ. කිව්ව මා මිත්‍ර රජුනි, මා මව්පියන් රාජ්‍ය පවා අත්හැර සිටින්නේ මියුරු මිනි මස් රසයට වසඟ වෙලාමයි. ඒත් ඔබ වෙන්නේ මා ඉදිරියේ මෙසේ කියද්දී මට පොරොන්දු පරිදි සත්‍යයේ පිහිටා ඔබේ වරේ දෙන්න වෙනවා. මා මිනි මස් කෑමින් වලකිමි. ඔන්න පෝරිසාදයව ගලව ගත්තා. පෝරිසාදය දමනෙ වුණා. සතසෝම නිරදු කියනවා, බොහෝම යහපත් මිත්‍රයා, බොහෝම යහපත්. ඔබ ඔබේ සත්‍ය රැක්කා, හොඳයි. එහෙනම් අපි දෙන්නාම දැන් යලිත් අපි රාජධානී වලට පිටත් වෙලා යමු. දැන් ඒ අනේක රජවරුන් නිදහස් කරවල සුතසෝම රජුරුව පෝරිසාදයවත් හොඳට පිරිසිදු කෙරෙව්වා. දැන් මේ පෝරිසාද විදිහට ඉන්නේ රජෙක්නේ, අර ලේ වැකුණු ශරීරයේ හෝදලා පිරිසිදු කරලා රාජකීය වස්ත්‍රාභරණ වලින් සැරසෙව්වා. ඉන්ද්‍රප්‍රස්ථ නගරේ ඉඳලා ලස්සන අස්පේකුගේ පිට නංවාගෙන මේ පෝරිසාදයව, දැන් ඉතින් පෝරිසාද කියන එක නෙමෙයි කිව යුත්තේ, දැන් කවුද මේ? බ්‍රහ්මදත්ත. මේ බ්‍රහ්මදත්ත මිත්‍රයව එකතු කරගෙන ගියා බරණැසට. බරණැස කාලහත්ති සෙම්පතිව පැහැදෙව්වා. රාජධානී පිරිසට
සුතසෝම නිරුඳුම දැනුවත් කළා. දැන් මේ ඉන්නේ ඔබේ බඹදත් රජු. ඒ බඹදත් රජුගේ තිබුණු දුර්වලතාවය තමයි මිනි මස් කෑම. දැන් ඒවා ඔක්කොම අත්හැරලා කියලා. ඉතින් ආයෙමත් බර්නෙස් රාජ්‍යෙම පිහිටවලා මහා යහපතක් සැලසුවා. ඔය සත්පුරුෂ සමාගමේ යහපත. ඉතින් බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර දෙවුරම් මහවිහාරයේ දම්සභා මණ්ඩපයේදීනේ සුතසෝම ජාතකයේ දේශනා කිරීම පටන් ගත්තේනේ. භික්ෂුන් වහන්සේලා මේ දීර්ඝ ජාතක පුවත ආසාවෙන් ශ්‍රවණය කළා. බුදුරජාණන් වහන්සේ ජාතක කතාව අවසන් කළේ මෙහෙම. මහණෙනි, දැන් පමණක් නොවේ, පෙරත් මං අඟුලි මාලයන්ව දමනය කළා. එකල පෝරිසාද අඟුලි මාලයන්. මේ මිනි මස් කකා අනුකම්පා විරහිතව වනේ ඉඳලා තියෙන්නේ කවුද? අඟුලි මාල රහතන් වහන්සේ, ඒකාලේ පෝරිසාද. කාලහත්ති සේනාපති අපගේ සාරිපුත්තයන්. නන්ද බ්‍රාහ්මණයා වුණේ අර මේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගෙන් අහගෙන මුක පරම්පරාවෙන් ආපු ඒ ගාථා හතර කියපු නන්ද බ්‍රාහ්මණයා ආනන්ද ස්වාමීන් වහන්සේ. රුක්ස දේවතාවා මහා කස්සප මහරහතන් වහන්සේ. ඒ කාලේ සක්‍රයා අනුරුද්ධ මහරහතන් වහන්සේ. සෙසු රජවරු බුදු පිරිස. මව්පියවරු කෝරාවේ රජරුව ඇතුළු ඒ මව්පියවරු මහරාජ කුලය. මහා සුතසෝම නිරිඳුනං සසරේ පෙරුම් පුරා පැමිණි මමයි කියලා බුදුරජාන් වහන්සේ මේ ලස්සන ජාතක පුවත, මේ ඉතා අරුත්බර ජාතක පුවත අවසන් කළේ. බලන්න පිංගතුණු උතුම් සත්පුරුෂ ඇසුරකින් ජීවිතේක ගොඩාක් කල් අතහැරගන්න බැරුව තිබුණු නරක පුරුදු පවා එකම එක සත්පුරුෂ ඇසුරකින් මොහොතකින් වෙනස් කරන්න පුළුවන්. ඒ නිසා තමයි කියන්නේ සත්පුරුෂයානම් ජීවිතේ මොහොතක් ඇසුරු කරන්න ලැබුණත් ආරක්ෂාවක්මයි යහපතක්මයි. අසත්පුරුෂයෝ නම් ජීවිතේ හැමදාම ඇසුරු කරන්න ලැබුණත් ඒකේ මහා වැඩක් ඇත්තේ නැහැ, වටිනාකමක් නැහැ. එනිසා අපට මේ දහම් පදවලට හිත් පහදව ගැනීමේ ආශිර්වාදයෙන්ම අපට තව තවත් සත්පුරුෂයෝම නිති ඇසුරට ලැබේවා. පවිටන්නේ ඇසුරක් නම් අපට දිවි ගමනේ නොවේවා. අපේ ජීවිතවල සත්පුරුෂයන්ගේ අවවාද අනුශාසනා නිරතර නිතර රැවදේවා. අපටත් ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ පිහිටක් ලබන්ට වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. අද ධර්මදාන පින සිද්ධ කරපු ඒ සුපින්වතුලගේ පුණ්‍ය ප්‍රාර්ථනාව අපි හැම දිනාමත් එක විදිහටම පතමු. නිවන් දක්නා ජාතිතේ සත්පුරුෂ ඇසුරම අපට ලැබේවා. පිවිතුරු ශ්‍රී සද්ධර්මයේම අපට අසන්ට ලැබේවා. අපටත් සත්පුරුෂයෝම වෙන්ට ලැබේවා. ඒ උතුම් රහතන් වහන්සේලා අවබෝධ කළා වූ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ සුවසේ අවබෝධ කරගන්නට අපට වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. රැස් කරගන්ට යදුනා වූ සියලු පුණ්‍ය ධර්මයෝ දෙවියෝ අනුමෝදන් විත්වා. සක්දෙවිදානෝ සතරවරන් දෙවිවරු, සෙම්පති දෙවිවරු, සදෙව් ලෝක වාසී සියලුම දෙවිවරු, සියලු බ්‍රහ්මකායික දෙවිවරු, ලංකා භූමිය රකින සුමන සමන් දෙවිඳුන්, කතරගම දෙවිඳුන් ආදී ඒ සියලු දෙවිවරු, විශේෂයෙන් අද ධර්ම දානය කරන ඕස්ට්‍රේලියාවේ එංගලන්තයේ පදිංචි ඒ සුපින්වතුල්ලව ආරක්ෂා කරන, පින්වතුන්ට පින් කරගන්න උදව් කරන සියලු දෙවියෝ පින් අනුමෝදන් වෙත්වා. අපගේ හිත කැමති ඉෂ්ටකාමි දෙවියෝද පින් අනුමෝදන්ව දෙව් සැපයෙන් වැඩෙත්වා. ලොකු කුඩා හැම දිනෙක්ව දෙවියෝ ආරක්ෂා කරත්වා. සාදු සාදු සාදු. අපගේ කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරුවනට පින් අනුමෝදන් වෙත්වා. බලාපොරොත්තු වෙනව බණපදේ කියපු අපට සෙත්පතන්ට ඉතාම සතුටින් පින්වතුන්ගේ ධර්ම දානය අනුමෝදන් වෙනවා. මහමෙවුනා වාසී රටලෝ වාසී මහා සංඝරුවනට, තනගාරිකා මෑණිවරුන්ටත්, පැවිදි අපේක්ෂාවෙන් සිටින දරුවන්ටත් ධර්ම අවබෝධයටම වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. අද ධර්මදානය කරන සදැහැතියන්ගේ නමින් මියගිය සියලු ඥාතීන් මේ පින් බලෙන් පරලෝ සැපේම ලබත්වා.
සංසාර දුකින් අත්මි දෙත්වා කියන පැතුමින් පින් පැමිණවීම් සිද්ධ කරන්ට. 2024 මේ මාසේ 5 වෙනිදා ජන්මදිනය සමරන්නා වූ පින්වත් ශිරාණි ලේකම්ගේ සහෝදරිය හටත්, මේ මාසේ 4 වෙනිදා ජන්මදිනය සමරපු සඳුනි දූටත් නිදුක් නිරෝග සුව දිගාසිරි සම්පත්ති සැලසේවා. නිපුණි, දිමාගී, නදීසා, රුචිනි, මයුනි සහ නිලෝෂා කියන දූලගේ අධ්‍යාපන කටයුතු, ඒ රැකිරක්ෂා කටයුතු ආදිය රත්නත්‍රය ආශිර්වාදින්, ධර්මදානය ආශිර්වාදින් සරුව ප්‍රකාරයෙන් සාර්ථක වේවා. සුජීවත්ව සිටින දෙමාපියන්ට, සහෝදර සහෝදරියන්ට නිදුක් නිරෝග සුව දිගාසිරි ශ්‍රී සම්පත්ති පිණිස අද ධර්මදානය ආශිර්වාදයක් වේවා. ධර්මදාන පින සිද්ධ කළේ ඕස්ට්‍රේලියාවේ සහ ඉංගලන්තයේ පදිංචි නිපුණි නදීෂා කියන ඒ දියණිවරු, චූලනී ලේකම්ගේ මහත්මිය, රම්ය මහත්මිය, සොමිල් මහත්මා, නෙළුම් මහත්මිය, ටෙරන්ස් මහත්මා, දිමාගේ සහ රුචිනී කියන ඒ පින්වත් දියණිවරු ඇතුළු පවුලේ හැම දෙනා. ඉතින් පින්වතුන් ගොඩක් සතුටු වෙන්න අපි පින්වතුන්ලට සෙත් පතනවා. විදේශගතව ඉඳිමින් පින්වතුන් බොහෝ පින්කම් කරනවා. අපි ධර්ම දේශනා කරනකොට අපට නිරන්තරයෙන් පින්වතුන්ලගේ පුණ්‍යානුමෝදනා මේ ඇමුණ ගැහිලා තිනවා. ඔබ දක්වන ධර්ම දාන අනුග්‍රහයන් අපි දැකලා තිනවා. එනිසා අපි සෙත් පතනවා පින්වතුන්ලා විදේශගත වුණත් තමන් සිදු කරන මේ උතුම් පින්කම් බාධාවක් නොවී, කරදරයක් නොවී තව තවත් සුවසේ කරගෙන යන්න ලැබේවා. පේන නොපෙනෙන උවදුරු කරදර ජීවිතෙන් දුරු වේවා. ධර්ම දාණයට මූලිකත්වයේ ගත් ඔබ ඇතුළු ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ට, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ පින්වතුන්ලට නිරන්තරයෙන් බණහන හැම දිනෙකටම ගෞතම බුදුරජාණන් වහන්සේගේ උතුම් බුද්ධ ශාසනය තුළ බොහෝ පින් කරගන්නට ලැබේවා, බොහෝ කුසල් වඩන්නට ලැබේවා. දිවි ගමනේ රැකිරක්ෂා, ව්‍යාපාර, වෙළෙහෙන දාන්, ගොවිතැන්පත්, දරුවන් ඉගෙනීම ආදී වෙහෙසකින් තොරව කරගන්නට ලැබේවා. ගෞතම සසුනේ පිහිටක් ලබන්නට හැම දිනාටම වාසනාව ලැබේවා. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.